තුමා ඒ වගේම තමයි දැන් ඊයේ දවසේදී සමගි ජන බලවේග අලුත් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමියක් දිරිමු දුන්නා. අපි දැක්ක දැන් රංජන් රාමනායක මහත්තයාගෙන් හිස් වෙච්ච මන්ත්‍රීතුමිය තමයි අජිත් මානපිර මහත්තයා මේ දිරිමු දුන්නේ. එතකොට දැන් මේකේ ආණ්ඩු පක්ෂයෙන් අහන ප්‍රධාන කාරණයක් තමයි ඔබතුමාලා රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධුරය වෙනුවෙන් විශාල හඬනගීමක් කරා, පාර්ලිමේන්තුව ඇතුළත් උද්ඝෝෂණ කරා. නමුත් ඊයේ දවසේදී අජිත් මාන්නපිරම් මහතා එම හිස්සු මන්ත්‍රී ධුරයේ දිවුරුන් දෙද්දී ඔබතුමාට කවුරුත් විරෝධයක් දැක්වේ නැහැ, හැමෝම නිශ්ශබ්දව හිටියේ කියලා තමයි කියන්නේ. ඇයි මේක මෙහෙම වුනේ? නෑ, අපි අජිත් මාන්නපිරම් මහත්තයාට විරුද්ධ නැහැනේ. ඔව්, අපේ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් නේ. ඉතින් එතුමාපත් කරන්නේ අපි නෙවෙයි, එතුමාපත් කරන්නේ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා. මොකද අධිකරණයෙන් දැනුම් දුන්නාම රංජන් රාමනායක මැතිතුමාගේ අසුන අහිමි වෙලා කියලා ඊට පාර්ලිමේන්තුවේ මහලේකම්ට බලය තියෙනවා. මැතිවරණ කොමසාරිස්ස ලියලා ඊළඟ එක්කෙනා පත් කරන්න කියලා ඉල්ලීමක් කරන්න මැතිවරණ කොමසාරිස්සට ඒ රාජකාරිය පැවරෙනවා. එතකොට ඒක නියමිත ඔබතුමා හිතන දේක හරි ක්‍රමවේදයට තමයි මේක සිද්ධ වුනේ කියන එක. ඔවිදි රංජන් රාමනායක මැතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණය වැඩි කරුණා. ඒක කවුරු පිළිගන්නවනේ? ඊට පස්සේ ඔහුගේ අසුර රැක ගන්න, ඔහුගේ අසුර රැක ගන්න අපි ඇපල් අධිකරණයට ගියා රිට් ආඥාවක් ඉල්ලලා ආසනය රැක ගන්න. ඒ රිට් ආඥාව මං හිතන්නේ මාස දෙකක් විතර විභාග වුණා. ඇපැල් අධිකරණය කිව්වා මහලේකම්වරයාට මේක සම්බන්ධයෙන් පියවරක් ගන්න එපා, අපි දන්වනකම් කියලා. එහෙමත් කිව්වා. ඉතින් රිට් ආඥාවත් අසාර්ථක වුණා. අසාර්ථක වුණයින් පස්සේ තමයි දැන් මහලේකම්තුමා මේ පියවර අරන් තියෙන්නේ ඔහුට අධිකරණයෙන් දැනුම් දීම තුල. ඉතින් මම කියන්නේ මේකයි. සාමාන්‍ය ජනතාවට මේකේ තේරෙන්නේ මේ විදිහට. ඒ කියන්නේ කථානායකතුමා මිනිමරුවෙකුට පාර්ලිමේන්තුවට එන්න ඉඩ ඇරියා. රංජන් රාමනායක වගේ ජනප්‍රිය චරිතයක්, ඒ කියන්නේ අහිංසක ජනප්‍රිය චරිතයක පාර්ලිමේන්තුවට ඉඩ දුන්නේ එන්න ඉඩ දුන්නේ නැහැ කියලා. මොකද පාර්ලිමේන්තුවේ වාඩි වෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ කථානායකතුමා. ඒක අධිකරණයට බෑ. අධිකරණයට බෑ. කවුද පාර්ලිමේන්තුවේ වාඩි වෙන්නේ, කවුද පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන්නේ කියලා ඒක අධිකරණයට බෑ. ඒක තීරණය කරන්නේ කථානායකතුමා. නමුත් කථානායකතුමා දෙවිදියකට මේ ප්‍රශ්න දිහා බලලා තියෙනවා. දැන් දයසිරි ප්‍රේමලාල් ජයසේකර මිනිමරු යෝජනාවක් ආවම ඌට පාර්ලිමේන්තුවට එන්න ඉඩ දුන්නා. මේ රංජන් රාමනායක වැනි පුද්ගලයෙකුට පාර්ලිමේන්තුවට එන්න අවස්ථාව කථානායකතුමාගේ බලය මත තියන්නේ ඉඩ ඇරියේ නැහැ. ඒකයි මේ රටේ ජනතාව දකින්නේ මේ විදිහට. මේක ඔය ජනතාවට කෙස් පැල නීති තර්ක තේරෙන්නේ නැහැ. කථානායකතුමා ප්‍රේමලාල් ජයසේකර මිනිවරුන් චෝදනාවක් තියෙන සාක්ෂිකාරිය 52ක් ඉන්න නඩුවක් ඌට පාර්ලිමේන්තුවට එන්න ඉඩ ඇරියා. නමුත් රංජන් රාමනායකට ඉඩ දුන්නේ. නමුත් කථානායකතුමාට බලයක් තිබුණා ඌට පාර්ලිමේන්තුවට එන්න අවස්ථාවක් ලබා දෙන්න. ඌවේ බලය අයිතිය ප්‍රේමලාල් ජයසේකර වෙනුවෙන් පාවිච්චි කරුවා. රංජන් රාමනායක වෙනුවෙන් ඌවේ අයිතිය බලය පාවිච්චි කරුවේ නැහැ. ඉතින් පාර්ලිමේන්තුවේ ඉඳ ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්නේ කථානායකතුමා. ඒකට අධිකරණයට බය බලපෑම් කරන්න. මේ ඊ පෙරේද දුන්න නඩු දින්න වල පැහැදිලිව තියෙනවා. හරි. ඒක තීරණය කරන්න ඕන කථානායකතුමා. ඒ අනුව තමයි ප්‍රේමලාල් ජයසේකරව පාර්ලිමේන්තුවට ගෙනල්ලා වාඩි කරලා දියුරු දුන්නේ. ඉතින් අපි කිව්වා ඒ අනුවම මේ රංජන් රාමනායකරත් ඒ විදියට සැලකන්න කියලා. නමුත් එතුමා සැලකුවේ නැහැ. සැලකුවේ දෙවිදියකට. ඉතින් ජනතාවට පේන්නේ එකේ විදියට. මිනිමරුවකට පාර්ලිමේන්තුවට එන්න ඉඩ දුන්න වැරදි කාර්යාලයක් අධිකරණය. නමුත් රංජන් රාමනායකට ඒ අවස්ථාව ලබා දුන්නා. ඉතින් අපි නිතර කියපු දෙයක් තමයි, අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අපි නිතර කියපු දෙයක් තමයි
රංජන රාමරායකගේ වැරද්ද සිද්ධ වුණා. නමුත් දඬුවම සැර වැඩි. අපි ඒක දඬුවම සැර වැඩි. මොකද ඉන්දියාවේ එක්තරා නීතිඥ මහත්මයෙක් ඔහුගේ Facebook එකේ දැම්ම සටහනක් මේ කොවිඩ් එක කාලේ මිනිසුන්ට ගෙවල් වලට වෙලා ඉන්න කියන කාලේ ආරක්ෂා වෙන්න ඉන්න කියන කාලේ ඉන්දියාවේ අග්‍රවිෂකාරතුමා වර්තමාන අග්‍රවිෂකාරතුමා මෝටර් සයිකල් එකක් උඩ නැගලා මාස්ක් එකක් නැතුව බයිසිකල් පදිනවා මෝටර් සයිකල් පදිනවා ඉතින් මේක Facebook එකේ දාලා නීති ක්‍රමාත්මක කරලා මෙහෙමද රට මේකද රට දින ආදර්ශය කියලා ඔව උසාවියට අපහාස කරුවයි කියලා ඔව කිරාවා ඔව කිව්වා මම මේක පෙන්වුවේ මේ ජනතා සුභ සිද්ධිය වෙනුවෙන් මොකද මේ නීති හතර අය නීති අතරේ රූපණය කරන අය නීතිය ගන්නව නම් ඒක අපේ යුතුකම පින්නා දෙන්නේ කියලා ඉතින් කොහොම හරි ඕට රුපියල දඩ ගැහුවා පස්සේ ඔව කිව්වා මේ රුපියලවත් මං ගෙවන්නේ නැහැ කියලා දැන් ඒ නඩුව දැන් ඉහළ මණ්ඩලයකින් ඒක අධ්‍යයනය කරනවා ඉතින් මේ අධිකරණයට අපහාස කිරීමේ ක්‍රියාව දියුණු රටවල ලොකු වරද්දක් කියලා අර්ථ නිරූපණය වෙන්නේ දැන් එංගලන්තේ එක දාත විත්තිකාරයෙක් නඩුකාරයන්ට පොතෙන් ගැහුවා නඩු පොතෙන් ගැහුවා නඩුකාරයා ඊනා වෙලා ඒක ගැන ආයෙත් ඇත්ත වශයෙන්ම කිසිම පියවරක් ගත්තේ නැහැ ඉතින් අපි හැමදාම කිව්වේ දඩුවම සැර වැඩි ඕකෙන් යම් කිසි වැරද්ද සිද්ධ වෙන්නේ නැති මම දැන් කියන්නේ නැහැ නමුත් දඩුවම සැර වැඩි අපි පාර්ලිමේන්තුවේත් ඒක කිව්වා පිටදිත් අපි ඒක කිව්වා මොකද දඩුවම් කිරීමේදී කෙනෙක්ගේ ජීවිතය විනාශ කරන්න අදිටනින් දඩුවම් දියුණු ලෝකයටත් දෙන්නේ නැහැ ඕගේ ජීවනෝපාය විනාශ වෙන ආකාරයට දඩුවම් නම් මේ ජාත්‍යන්තර අධිකරණවල එහෙම දෙන්නේ නැහැ මේ වගේ සිද්ධීතවලට දැන් අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව සාර්ථකව ඉදිරියට අරගෙන යන්න නම් මේ අයට කාලයක් දෙන්න ඕන නිලධාරීන්ට යම් කිසි පරීක්ෂණයක් කරනකොට පටන් ගත්තාන් පස්සේ අවසානයේ දක්වා ඇදගෙන යන්න දැන් ශානිය අවේසේකර පාස්කු පහරේ පිටිපස්සේ අවුරුදු ගාණක් මාස ගාණක් පරීක්ෂණ කෙරුවා ඔව්ව මාරු කෙරුවා ඊට පස්සේ තව එක්කෙනෙක් දැම්මා මං හිතන්නේ නිශාන්ත සොයිසද කවුද දාලා දැන් ඔහු පරීක්ෂණ කරනවා විශේෂයෙන්ම පාස්කු පහරේ ගැන දැන් ඔහුවත් අයින් කළා අදපත්තරේ තියෙනවා රොහාන් ප්‍රේමරත්න කියලා කෙනෙක් පත් කළා ඉතින් කොටින්ම පසුගිය මාස 9 තුල පත් පී 3ක් එතකොට කොහොමද මේ පරීක්ෂණ හරියට එන්නේ ඉතින් ඇත්ත වශයෙන්ම කාඩිනල් උණ්ඩාංශ කියන එක ඇත්ත මේක යම් කිසි පුද්ගලයෙක් පරීක්ෂණ කරගෙන එනකොට ඔහුව බාරු කරලා වෙන කෙනෙක් පත් කරනවා මේ කඩාකප්පල් කරන්න මොකද මම එදා පාර්ලිමේන්තුවේ කිව්වා පාස්කු කොමිෂන් එකට දොස් කියන්න බෑ මොකද පාස්කු කොමිෂන් එක තීන්දුවක් දෙන්නේ ඉදිරිපත් කරන සාක්ෂි අනුව ඉදිරිපත් කරන සාක්ෂි අනුව ඒක සාක්ෂි ඉදිරිපත් කිරීමේ අයිතිය තියෙන බුද්ධියංශ වලට CID එකට පොලිසියට ඒතොර ඒගොල්ලෝ මේ කරුණු වසන් කරනවා නම් ඊළෙන් එන බලපෑම් නිසා කමිෂන් එක මොනවා කරන්නද අනිත් එක බුද්ධියංශේ නිලධාරීන් ප්‍රහාරකයන් හම්බුණා කියලා කමිෂන් එකට සාක්ෂි තියෙනවා අනිත් එක මේ ප්‍රහාරය එල්ල කරපු අයගෙන බුද්ධියංශ දැනගෙන හිටියා කියලා මුදු රූප වෙනවා මොකද ප්‍රහාරය වෙලා පැය 24ක් යන කලින් ඔක්කොම ප්‍රධාන පිරිස අත්අඩංගුවට ගත්තා ඒ කලින් දන්න නිසානේ දැන් බලන්න නිලන්ත ජයවර්ධනටයි සිසිර මෙන්ඩිස්ටයි තොරතුරු ආවනේ ඉන්දියාවෙන් මේ පාස්කු ප්‍රහාරය ගැන ස්ථානත් නම් කළා ඇයි ඒක ඒගොල්ලෝ එළියට දුන්නේ නැත්තේ මේ අය පැහැදිලිව මේ ත්‍රස්තවාදින් එක සම්බන්ධයි. ඒක තමයි හොඳම නිදර්ශනය. කාටවත් කියන්න බෑ අපි බුද්ධිජාශවලට අපහාස කරනවා කියලා. ඊයේ පාර්ලිමේන්තුවේදී මම මේ කතාව කිව්වම ආණ්ඩු පක්ෂය අය කිව්වා මම මේ බුද්ධිජාශවලට අපහාස කරනවා කියලා. අපහාස කරනවා නෙමෙයි. ප්‍රධානම දේ තමයි ඉන්දියාවෙන් කිව්වහම සති දෙකකට කලින් මෙහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා AI නිහඬ වෙヒටියේ ඇයි නිහඬ වෙヒටියේ AIගේ සම්බන්ධ තියෙන නිසා ඉතාමත් පැහැදිලි ඒක කමිෂන් එකක් පිළිගත්තා
මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.